අද දවසේ කතා කරන්නට යන්නේ ඔබට මට දෙවියන් වහන්සේ දුන්න ලොකුම වරප්‍රසාදේ තමයි ජේසුස් කියන සුද්ධ වූ නාමය හඳුනා ගන්න ලැබීම ඔබ අහලා තිබුණා ජේසුස් ස්වාමින් වහන්සේ ගැන ඉගෙනගෙන තිබුණා ජේසුස් ස්වාමින් වහන්සේ ගැන දැන් ඔබ උන් වහන්සේව අත්දකින්මින් ඉන්නවා අරින්දු කොණ්ඩ යේසුවෙයි අනුභවித்து කොණ්ඩරකරිnga you are experiencing the love of god and the power of jesus christ so that's very very important ek godak wedagath ammetta tipute duwe apita aagama danaganna hari lesi potapata kiyewala ne ahagena indala aagamak danaganna puluwan swami kenek wenna issara bauddhagama pass wennata one hindu aagama pass wenna one islam aagama pass wenna one api etuda බෞද්ධ ආගම දන්නවද? ඔව්. ඉස්ලාම් ආගමෙන් දන්නවද? හින්දු ආගම දන්නවද කියලා ඇහුවොත් දන්නවා. නමුත් මේක අත්දකලා තියෙනවද මේ ආගම කියලා මොකද්ද කියලා දන්නේ නැහැ. අත්දකලා නැහැ. ඒතර ජේසුස් ස්වාමින් වහන්සේ ගැන ඔබ ඉගෙන ගත්තොත් ඔබට දන්නේ නැහැ උන් වහන්සේ ගැන. උන් වහන්සේව ඔබේ ගෙදරට එක් කරගෙන යන්න. කී දිනක් ආවද අද ජේසුස් ස්වාමින් වහන්සේව ගෙදර එක් කරගෙන යන්න ආපු අය කී දිනක් ඉන්නවද? පොඩ කතෝස්සන්න මන්නේ ජේසුව ගෙදර එක් කරගෙන යන්නයි යන්නේ ජේසුස් ස්වාමින් වහන්සේ. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. නේද? ඔබ අද ආවේ ජේසුස් ස්වාමින් වහන්සේව ගෙදර එක් කරගෙන යන්න නැමෙයි නම් ඔබේ ගෙදර ජේසුස් ස්වාමින් වහන්සේට ජීවත් වෙන්න තැනක් නැත්නම් ඔබ මෙහෙ අහලා අන්තිමට ගෙදරට යාවි. ඔබේ ජීවිතවලට මොනවාර වෙයිද කියලා ඇහුවොත් ප්‍රතිහාර සිදු වෙයිද කියලා ඇහුවොත් මං අවංකවම කියනවා මෙහෙට ඇවිල්ලා ගියයි කියලා ප්‍රතිහාර සිදු වෙන්නේ නැහැ. මෙහෙ අහගෙන හිටියයි කියලා ප්‍රතිහාර සිදු වෙන්නේ නැහැ. ඔබේ ජීවිතය ස්වාමින් වහන්සේට බද්ද වෙනකොට තමයි ප්‍රතිහාර සිදු වෙන්න පටන් ගන්න. එනිසා මේ තාත්තේ පුතේ දුවේ මේ සම්බන්ධතාවය අපි නැති කරගන්න හොඳ නැහැ. ගොඩක් වෙලාවට ජේසුස් ස්වාමින් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය අපි අඩු කරලා දානවා. කොහොමද කියලා ඇහුවොත් අපි කියනවා අපි හරි පෞකාරයෝනේ. එනිසා මම ජේසුස් ස්වාමින් වහන්සේව ලබන්න දැන් සුදුසු නැහැ. එනිසා මං ජේසුව දැන් ලබන්නේ නැහැ. ගොඩක් අය මට කියනවා ෆාද මං සප්‍රසාද වහන්සේ ලබන්නේ නත්තලට ඉඳලා හිටලා ලබනවා ෆාද හැමදාම නම් ලබන්නේ නැහැ. හැබැයි හැමදාම මම පූජාවට යනවා. පූජාව අහලා එනවා ෆාද. මං පූජාව බලලා එනවා ෆාද. එදිර පූජාව බලලා තියෙනවා. පූජාව අහලා තියෙනවා. නමුත් සප්‍රසාද ජේසුස් ස්වාමින් වහන්සේව ලබා ගන්නේ නැහැ. ඉතින් උන්වහන්සේව ලබා ගත්තොත් මොනවද වෙන්න තියෙන්නේ? උන්වහන්සේ ඔබ තුල මා තුල ජීවත් වෙන්න පටන් ගන්නවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ඉතින් ස්වාමීන් වහන්සේ තුල මාර්තා කතා කරමින් කියන්නේ මන්නේ
Martha katha karami. Swamini. Swamini. Obahanse mehi siti seknam. Obahanse mehi siti seknam. Mage sahodarya merinne netha. Mage sahodarya merinne netha. Dannuwat. Dannuwat. Oba deviyan wahansegen yamak illuwot. Oba deviyan wahansegen yamak illuwot. Deviyan wahanse. Deviyan wahanse. Obata e dena bawa. Obata me dena bawa. Mama dannimi kiwaya. Mama dannimi kiwaya. Prashansa veva. Prashansa veva. Prashansa veva. मगे सहोदर हिटिया नम लासरस तेक हिटिया नम लासरस मे मोहते मेरेने ने लासरस मेरेने नहें ऐतु गुटे पश्चिम ऐतिवेनवा जीसस स्वामी वाहन से मोहते नहें लासरस मिया दुना विश्वासे क्या ने मेक तमाई मुकाद विश्वासे मिन्न कीना मुनाद क्या ने दनुवत दनुवत ओबे देवियाँ वाहन से गिन ओबे देवियाँ वाहन से यमक किल्वत यमक इल्वोत देवियाँ वाहन से ओबटे ए दिन बाबे मामे दानिमी कीवाया ऐतो गुड़ा जेस्वामी वाहन से निकांगीन नवद एवेनी विश्वास या प्रकाश करार बसे जेस्वामी वाहन से इ बेट मक्की नवा मुनाद क्या ने ऐतो गुड़ा की नवा ओबे सहोदरया नवत नेगिटिव ने आई नवत नेगिटिव ने आई जे स्वामी वाहन से ऐट वदालस सेका प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा इनसा तमाय जेसु स्वामी वाहन से वो आश्रय करने पुरुद्वेन नटोने मर मधकाई ने मठ इसर स्वामी के ने වෙන් ආසාවක් තිබුණා ස්වාමි වෙන්න තමයි ආසාව නමුත් සිදුවීම් මාලාවක් සිදු වෙනකොට අත්දැකීම් පුඩ පුඩ ඇතුල් වෙනකොට අත්දැකීම් වලට එතකොට මට අර ස්වාමි වෙනවයි කියන ආසාවට වඩා ඇති වුණේ මොකක්ද කියලා හැවුවොත් මට ජේසුස් ස්වාමින් වහන්සේගේ වෙන්න පුළුවන්ද मरे जेसु स्वामीन वाहन से वो ओन उना मरे उन वाहन से ते का जीवन पेरन ओन उना उन वाहन से ते का खाता करन ओन उना ऐसा समाहर विलावड़ स्वामीला बिंदे अन ब्रदर लवर ट्रेन करने कोटे पुहनु करने कोटे मंगहन वा व्हाई डू वांट टू बी अ प्रिस्ट आईयो बड़े स्वामी के निक पेरन ओने महामेले में किन देता माई टू बी विद द लॉर्ड දෙවියන් වහන්සේත් එක්ක ඉන්න තමයි පූජාත්‍රයකට යන්නේ. ඔබ ඇයි මේ භූමියට ආවේ කියලා ඇහුවොත් දෙවියන් වහන්සේත් එක්ක ඉන්න දෙවියන් වහන්සේත් එක්ක ජීවත් වෙන්න උන් වහන්සේත් එක්ක ජීවත් වෙනකොට වරප්‍රසාදයක් හම්බෙනවා. දෙවෙනි එක මොකක්ද? Why do you want to be a priest කියලා මං ඇහුවොත් ආයෙත් උත්තරයක් එනවා. එතකොට to preach the good news සුභාරංචිය දේශනා කරන්න. इस उबे जीविते उबे दिव्यन वाहन से ते के जीवन पे ना पटान गत्ते गाँव म उबे जीविते तीना रीनात्मक देवा लुक्को म पत्ते कटे अन्न पटान गान्नवा अरकामारुई मेकामारुई मेक दान्ने ने है मेक किया अन्न बह मर तेरे ने है मे मनोवाद वेन्ने कियला मन देखिया क्या न हिटिया ईट पास से विनाश विनो मनोद विनाश विन्ने उब किएनवा दिव्यन वाहन से तुल मटस्याल कलह किया जेसु स्वामी वाहन से तुल मटस्याल कलह किया ओबे दक्षिण न पटांगन ओबे स्वामी पुरुषिया ओबे धनात्मक वा ओबे बोट ओबे धनात्मक वा दक्षिण न पटांगन वा ओबे दल्लाम पन न धनात्मक वा दक्षिण न पटांगन वा ओबे रस्सा वा धनात्मक वा दक्षिण न पटांगन वा हम किनाटम सुबह वादी वा कथा करन वा एक तमाय विनस जेसु स्वामी वाहन से मुनगे हुनम අසුභවාදී වෙන්නේ නැහැ. ජේසුස් ස්වාමීන් වහන්සේව මුණ ගැහුනම බැරිදේ පුළුවන් කියලා හිතෙනවා. ඒ නිසා නේද අම්මේ තාත්තේ පුතේ දුවේ මෙන්න මේ මාර්තා නේ
ඒ මොහොත වෙනකොට මිය ඇදුණු සහෝදරයව බලබල කියනවා ජේසුස් ස්වාමීන් වහන්සේට මොනවද ඔබ දැන් හිතුවත් ඔබ දැන් දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවොත් දෙවියන් වහන්සේ මගේ සහෝදරයව නැගිටවනවාමයි මල මිනියක් ඉදිරියේ බලබල කොහොමද කියන්නේ humanly impossible මනුස්ස මට්ටම තුල ඒක වෙන්න බෑ නමුත් දෙවියන් වහන්සේ තුල මෙන්න ජේසුස් ස්වාමීන් වහන්සේ තුල මෙන්න මාර්තා යැපෙන්න පටන් ගත්තා ආල බලන්නම් මේ තාත්ති පුතේ දුවේ ඔබේ ජීවිතය ඔබ යැපෙන්නේ දෙවියන් වහන්සේ තුලද නැත්නම් ප්‍රශ්න කියන්න ආපු කට්ටියක් විතරද ගොඩක් අය ප්‍රශ්න කියලා යනවා සමහර වෙලාවට හරි දුකයි අපිව හම්බෙන්න ආපුවාමත් පැය ගණන් ඉන්නවා නේ ඇයි මේ ෆාදෝ පොඩ්ඩක් හම්බෙලා යන්න ඕනේ ෆාදෝ හම්බෙලා යන්න ඕනේ මං හැම වෙලාවෙම අහන්නේ ඒක තමයි එකම දේ ඔබ ෆාදෝව හම්බෙන්න ඇවිල්ලා ඉන්නවා ඔබ ජේසුස් ස්වාමීන් වහන්සේව හම්බෙලා දාවේ ඔබ ජේසුස් ස්වාමීන් වහන්සේව හම්බෙන්නේ නැත්නම් බාව හම්බ වෙලා මොනව කරන්නද කිසිම දෙයක් කරන්න හම්බෙන්නේ නැහැ කතා කරාවි ප්‍රශ්න කියාවි අඬාවි දොඩාවි ඊට පස්සේ ආයෙ ගෙදර යාවි ප්‍රශ්න විසඳෙන්නේ නැහැ නමුත් ඔබ විශ්වාස කරොත් මට ස්වාමින් වහන්සේව අවශ්‍යයි ජේසුස් ස්වාමින් වහන්සේව අවශ්‍යයි මං උන්වහන්සේ ගාවට ගිහිල්ලා උන්වහන්සේට කතා කරනවා උන්වහන්සේත් එක්ක බද්ධ වෙනවා උන්වහන්සේත් එක්ක ජීවත් වෙනවයි කියලා ඔබ ඊට පස්සේ කතා කරන වචනය සුවදායකයි good news සුභාරංචියක් දේශනා වෙන්නට යනවා එනිසා තමයි මාර්තා ජේසුස් ස්වාමින් වහන්සේ මුණ ගැහුණ ගමම්ම මොකද වුනේ සුභාරංචියක් කියන්න පටන් ගත්තා මලමිනියක් දැක දැක කියනවා ඔබ වහන්සේ දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවොත් මගේ සහෝදරයා නැගිටිනවා තුන්වෙනි දේ ජේසුස් ස්වාමින් වහන්සේව මුණ ගැහුණොත් උන්වහන්සේත් එක්ක ජීවත් වුණොත් පටන් ගන්නවා මොකද්ද you are going to witness for god දෙවියන් වහන්සේ වෙනුවෙන් සාක්ෂිකරුවෙක් බවට පත් වෙනවා කොහේ ගියත් ඔබ කියනවා මම දෙවියන් වහන්සේව මගේ දෙවියන් වහන්සේගේ දරුවෙක් මම ජේසුස් ස්වාමින් වහන්සේගේ ශ්‍රාවකෙක් බය නැතුව කියනවා යන යන හැම තැනටම ගිහිල්ලා කියනවා මොනවද කියන්නේ ජේසුස් ස්වාමින් වහන්සේ මගේ ජේසුස් ස්වාමින් වහන්සේ ඔබේ බය වෙන්න එපා කලමෙන්න එපා උන්වහන්සේ මැටි රූපයක් නෙමෙයි උන්වහන්සේ ගල් පිළිමයක් නෙමෙයි උන්වහන්සේ ජීවමාන දෙවිඳුන් කියලා කියන්න පටන් ගන්නවා මට මතකයි පෞගිය දවස්වල මං ගියේ පාර මල්ලිලා ගාවට ඇමරිකාවට ගියේ වෙලාවේ දවසක් මට මල්ලි කතා කළා කිව්වා අයියේ අපි අඳුරන පවුලක් ඉන්නවා ඒ අම්මට හොඳටම දැන් අසනීපයි ඔපරේෂන් එකක් කරා බයිපාස් එකක් දැන් නම් අයියේ කෝම ලෙවල් එකේ ඉන්නේ පැරලයිස් වෙලා ඒ පුතා ඒවි අයියා පුළුවන් නම් යන්නකෝ ගිහිල්ලා පුංචි යාඥාවක් කියන්නකෝ කියලා මම මල්ලිට කිව්වා හා මල්ලි මම යන්නම් කියලා මේනම් මගේ ජීවිතයට බද්ධ වෙච්ච ජේසුස් ස්වාමින් වහන්සේ එන්සා මේ මගේ කුරුසය මේ කුරුසය මේ කුරුසය මම සෙමිනේරියේ ඉන්නකොට තමයි උන්වහන්සේගේ අනාවරණය තුල හදාගත්තේ මේ කුරුසය සප්‍රසාද ජේසුස් ස්වාමින් වහන්සේගේ ජීවිතේ තමයි බද්ධ වෙලා තියෙන්නේ ඉතින් මං කිව්වා හොඳයි මල්ලි මම යන්නම් කියලා අර පුතා ආවා එක් කරගෙන යන්න ඒ අම්මගේ ඇවිල්ලා කිව්වා doctors have given up father doctors ලා give up කරලා තියෙන්නේ මොනවාක්වත් කරගන්න බෑ එන්සා අබිල්ලා අවශ්‍ය දීලා යන්න පුළුවන්ද ආශිර්වාද කරලා යන්න පුළුවන්ද මං කිව්වා හා ගියාම අවෙලාවේ තමයි ඉන්ටෙන්සිව් කෙයාර් එකට ගියේ යනකොට එතන හිටපු නර්ස් නොන මොකද කරේ කිව්වා එකපාරටම this is not the time මේක
ඇතුළට එන වෙලාවක් නෙමෙයි කියලා. නමුත් මම ලෝගුවත් එක්ක තමයි රට ගියත් යන්නේ. ඒ නිසා ලෝගුවත් එක්ක දැක්ක ගම්ම මාව එකපාරටම කිව්වා කමින් ෆාදර් කමින් එන්න කිව්වා. ඊට පස්සේ ළඟට අරගෙන ගියා මේ ජේසුස් ස්වාමීන් වහන්සේව. උන්වහන්සේව අරගෙන ගිහිල්ලා ඒ මොහොතේදී ස්පර්ශ කරා. ජේසුස් ස්වාමීන් වහන්සේට කිව්වා ස්වාමිනි ඇත්තයි මේ මොහොත වෙනකොට ශරීරයේ දුර්වල වෙලා ශරීරයේ අප්‍රාණික වෙලා කෝම ලෙවල් එකට ඇතුල් වෙලා මතකේ නැති වෙලා ගිහිල්ලා ජීවිතත් මරණයත් එක්ක පොරබදින මොහොතක් වෛද්‍යවරු අතහැරපු මොහොතක් නමුත් ඔබ වහන්සේගේ ආදරය මේ මොහොතේදී මේ අම්මට දෙන්න ඔබ වහන්සේගේ ආදරය ස්පර්ශ කරන්න ජේසුනි උන්වහන්සේට මං කෑ ගැහුවා ඒ ස්පිරිතාලේ සෙන් වින්සන් නර්සින් හෝම් එකේ කෑ ගැහුවා කෑ ගහලා ඉවර වෙලා බාර දීලා සප්‍රසාද ජේසුට ආශිර්වාද කරලා ඉවර වෙලා ඊට පස්සේ නැවත වතාවක් කාර් එකේ මාව එක්කර ගිය පුතා ආයෙත් එක්කරගෙන ආව ගෙදරට මල්ලිලාගේ ගෙදරට ඇවිල්ලා පැය භාගයකට පස්සේ ආයෙත් මල්ලා ගෙදරට ෆෝන් එක රින්නුණා මමයි මේ වෙලාවේ ආන්සර් කරේ අර කොළු පැටිය අරගෙන කෑ ගහලා අඬනවා මං ඇහුවා ඇයි පුතේ මොකද වුනේ එතකොට කියනවා ෆාදර් ජේසු අපේ අම්මව ස්පර්ශ කරා මං ඇහුවා මොකද වුනේ ඒ ස්පර්ශය ලැබුණාට පස්සේ අම්මා ඇස් දෙක ඇරියා අම්මා ඇස් දෙක ඇරියට පස්සේ ડોක්ටර්ස්ලා ඇවිල්ලා චෙක් කරලා බැලුවා ආයෙත් හાર્ට් එක හොඳටම වැඩ කරනවා අතපය පර නැති වෙලා තිබිච්ච කකුල් අත්පය ආයෙත් වැඩ කරන්න ගත්තා ડોක්ටර්ස්ලා මැෂින්ස් ඔක්කොම ගැලෙව්වා දැන් අම්මට කතා කරන්න පුළුවන් අම්මේ තාත්තේ පුතේ දුවේ එදා රාත්‍රියේ මට නිව්යෝක් වල මෙහෙයක් කරන්න තිබුණා ඒ මෙහෙය පටන් ගද්දී මං දැක්කා මෙහෙ පටන් ගන්න ඉස්සර අර no this is not the time කියපු නර්ස් නෝනා ඉස්සරහ බංකුවෙම ඉන්නවා ඇයට අදහ ගන්න බැරුව ගියා ඇය දැක්කා මේ අම්මා මැරෙනවා දැක්කා මේ ශරීරයේ දුර්වල වෙලා යනවා දැක්කා මේ ජීවිතය දැන් ඉවරයි කියන දේ දැක්කා නම ස්වාමීන් වහන්සේගේ ස්පර්ශයක් ස්වාමීන් වහන්සේගේ ආදරයක් සම්පූර්ණයෙන්ම නැගිටෙව්වා එනිසා අද සුවසේ ඉන්නවා කිසිම ප්‍රශ්නයක් නැතුව එස සප්‍රසාද ජේසු ස්වාමීන් වහන්සේට ගහමුද ලොකු අප්පුඩියක් දැනෙන්න ගහමුද උන් වහන්සේව මුණ ගැහෙන පය උන් වහන්සේ ස්පර්ශය දැනෙන තැන ඔබේ ජීවිත නැගිටින්න යනවා ඔබේ ජීවිත බලවත් වෙන්න යනවා උන් වහන්සේ ඔබව ආලේප කරන්න යනවා උන් වහන්සේ ඔබව වසා ගන්න යනවා මේ වසා ගැනීම තමයි අම්මේ තාත්තේ පුතේ දුවේ අවශ්‍ය වෙන්නේ ඒසයි මම කිව්වේ ඇවිල්ලා ගියායි කියලා ප්‍රශ්න විසඳිච්චාය නැහැ උන් වහන්සේව මුණ ගැහෙන මොහොත විශ්වාස කරන්නට ඕනේ අදින් පස්සේ මගේ ප්‍රශ්නේ විසඳිලා ඉවරයි ඒක තමයි විශ්වාසය මට ලස්සන දෙයක් වුණා ෆාදර් ටෙරන්ස් පෞගිය දවස්වල ඊශ්‍රායල් ගිහිල්ලා වනේ මේ ජනතාවත් එක්ක මාත් ඉතින් ඔය කට්ටියකුත් එක්ක ඊශ්‍රායල් ගිය වෙලාවේ පල්ලි ගොඩක්නේ ළඟ ළඟ පල්ලි පල්ලි වලටම තමයි ගෙනියන්නේ ඉතින් මාත් ගියා මේ මම දේශනා කරන්න රිට්‍රීට් එකක් විදියට මම ඉතින් ලෑස්තිලා ගියා යන යන හැම පල්ලියෙම ටක් ගාලා දන ගහනවා දන ගැහුවා පිතා පුත්‍රයා දැම්මා ආදර ජේසුනි ඔබ වහන්සේට ගොඩක් ස්තුතියි මාව මේ භූමියට ගෙනාවට ඔබ වහන්සේ මේ මොහොතේදී මාවත් බලා ගන්න සුපවත් අන්නත් බලා ගන්න සුපවත් අන්නට එන හැම කෙනෙක්මත් බලා ගන්න කියලා යක්ඥා කරන අම්මා තාත්තාත් බලා ගන්න අම්මාව බලා ගන්න මල්ලියෝ බලා ගන්න මේ ඔක්කොමලා බලා ගන්න කියලා කිව්වා පිතා පුත්‍රයා දාලා නැගිටලා ආයෙත් යනවා දැන් කියනවා let's go යන් කියපු ගමන්ම ආය යනවා ආයෙත් තවත් පල්ලියකට ගියා ආයෙත් දන ගැහුවා ආයෙත් පටන් ගත්ත එකම ස්ටෝරි එක මොකක් ස්ටෝරිය
ස්වාමිනි ගොඩක් ස්තුති මාව ගෙනාව මේ පල්ලියට ඔබ වහන්සේට මේ මොහොතේදී මාවත් බාර කරනවා සුපවත් අන්නත් බාර කරනවා ඒකට එන මිනිසුන්වත් බාර කරනවා ඉල්ලන හැම කෙනෙකුටම සුවේ දෙන්න මල්ලිලා බලා ගන්න ආයෙත් ඒක රිපීට් කරා ඊළඟ පල්ලියටත් ගියා ආයෙත් කිව්වා ඒකම ස්වාමිනන් හන්සේ බැලුවා වැඩේ හරියන්නේ නැහැ ඩැරල් මොනවද මේ කරන්නේ කියලා බැලුවා නේ උන්වහන්සේ කිව්වා stop it නතර ගන්න නතර ගන්න ඔබට විශ්වාසය නැද්ද එක පල්ලියක ඉල්ලුවා ස්වාමිනී බලා ගන්න කිව්වා මොකද මේ අන යන හැමදැනම ඉල්ලන්නේ මේක නෙවෙයි අපිට වෙලා තියෙන්නේ යන යන හැමදැනම එකම දේ ඉල්ලනවා ස්වාමීන් වහන්සේගේ විශ්වාසයිද නැහැ උන්වහන්සේ දා මට ඊශ්‍රායෙලයේ කියලා දුන්නා එහෙම නෙමෙයි යාඥා කරන්න කියලා මං ඇහුවේ නම් කොහොමද යාඥා කරන්නේ එකපාරක් ඉල්ලන්න ඊට පස්සේ මුළු ජීවිත කාලෙම ස්තුති කරන්න ලැබුණයි කියලා ස්තුති කරන්න විශ්වාස කරලා ස්තුති කරන්න විශ්වාස කරලා ප්‍රශංසා කරන්න ඉතින් එහෙම පටන් ගත්තට පස්සේ මගේ ජීවිතේ වෙනස් වුණා මට මතකයි වැල්ලවිදියේ හරි කුඩා පාඩුවේ හරි කට්ටියක් ආවා දවසක් මේ ෆාදර් අපේ දැලට මාළු හවු වෙන්නේ නැණි කියලාගෙන ඒ මං කිව්වා ප්‍රශංසා වේවා කිපුගා මේක පාඩම කිව්වා ෆාදර් මාළු හවු වෙන්නේ නැහැ ෆාදර් ප්‍රශංසා වේවා කිව්වා ඉතින් ෆුල් අප්සෙට් මාළු හම් වෙන්නේ නැතිකොට ෆාදර් මොකද ප්‍රශංසා වේවයි කියන්නේ නේ ඉතින් මං කිව්වා මාළු හම්බුණා නැහැ ෆාදර් තෙල් සල්ලිත් නැහැ ෆාදර් මං කිව්වා හම්බ වුණා ටිකක් වෙලා ගියා යාට තේරුම් ගන්න මං කිව්වා මේ වෙලාවේ ඉඳලා ස්තුති කරන්න මාළු හම්බුන නිසා කියලා මාළු හම්බ වුණා ස්තුති කරනවා හැම වෙලාවෙම ස්තුති කරනවා මාළු දුන්නට ස්තුති ස්වාමිනේ මාළු දුන්නට ස්තුති එක මාළු එක්කත් නැහැ ඒ වෙලාවේ නමුත් දුන්නට ස්තුති කරා මම මතකයි පහුගිය දවසක ඇවිල්ලා පවුල පිටින් කතා කරලා කියනවා ෆාදර් දැලපිරෙන්න මාළු හම්බුණා ණය ටිකක් බියර ගත්තා නේ බ්‍රේස්ලට් එකකුත් ගත්තා සම රත්තරන් ගත්තේ නැත්නම් වැඩක් නැහැ නේ නේ මාළු හොවුනකම මේක ගන්න ඕනේ නේ බ්‍රේස්ලට් එකකුත් ගත්තා දැන් නම් දෙනව දෙයියෝ දෙන්න එපා දෙවියන් වහන්සේට ස්තුති කරන්න පටන් ගත්තම උන්වහන්සේ නොදී ඉඳීද ප්‍රතිහාර නොකර ඉඳීද එනිසා ලාසරස් නැගිටින්න ඉස්සර අම්මේ තාත්තේ පුතේ දුවේ මාර්තා කියනවා ඔබ වහන්සේ තුල මගේ සහෝදරයා නැවත නැගිටින්නේ කියලා ඒක තමයි වෙනස ඒ වෙනස කොහොමද මෙතන සිදු වෙන්නේ අපි කියමු 38 වෙනි පදය සමා වෙන්න 35 වෙනි පදය ජේසුස්වාමින් වහන්සේ හැඳුසේක එබැවින් ජුදෙව්වරු බලන්න උන්වහන්සේ මොහුට ප්‍රේම කළ තරමයයි කීහ ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා විශ්වාසයිද ජේසුර දුක හිතයි කියලා ඔබ ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් විශ්වාසයිද මන්දන මට නම් විශ්වාසයි ජේසුට දුක හිතේවි ඔබ දුකටපත් වෙනකොට ඔබ අසරණ වෙනකොට ඔබ කලකිරෙනකොට ඔබේ දේවල් නැති වෙනකොට ජේසුස් ස්වාමින් වහන්සේට දුක හිතේවි උන් වහන්සේට දුක හිතෙනවා උන් වහන්සේට දුක හිතෙනවා විතරක් නෙමෙයි උන් වහන්සේට අඬන්නත් දන්නවා ඔබ මා වෙනුවෙන් අපි කියනවා කවුද ඉන්නේ අඬන්න මම වෙනුවෙන් එක කඳුළු බිඳක් හඳන් වටන්න කවුරුත් නැහැ කියලායි කිව්වේ. නමුත් ජේසුස් ස්වාමින් වහන්සේ ඔබ අසරණ වෙනකොට රත්තරන් අම්මේ තාත්ති පුතේ දුවේ හරියට දුකටපත් වේවි. නමුත් උන්වහන්සේ දුකටපත් වෙලා අඬලා නතර වෙන්නේ නැහැ. මිනිස්සු දුකටපත් වේවි ඔබ අඬනකොට අනිත් අයත් අඬාවි ඔබ දුකෙන් ඉන්නකොට අනිත් අයත් ඒ දුක බෙදා ගන්න ඒවි නමුත් ජේසුස් ස්වාමින් වහන්සේ එතනින් එහාට ස්ටෙප් එකක් තියෙනවා
මොනවද උන්වහන්සේ තියෙන ස්ටෙප් එක උන්වහන්සේ මේ මොහොතේ කියනවා මොනවද කියන්නේ එවිට එවිට නවතත් ජේ ස්වාමීන් වහන්සේ නවතත් ජේ ස්වාමීන් අතිශයින් කලම්බි අභිෂේන් කලම්බි සෝහන්ගේ ළඟට පැමිණ සේකා සෝහන්ගේ ළඟට පැමිණ සේකා ඒ වනාහි ගල් ගුහාවකි එහි කට ගලකින් වසා තිබිනේ ගලකින් වසා තිබි ගල ඉවත් කරන්නේයි ගල ඉවත් කරන්නේ ජේ ස්වාමීන් වහන්සේ ජේ ස්වාමීන් වහන්සේ වදාළ සේකා अपे जीवित तदकराने हिरकराने अतरमान कराने निहान कराने देवियन वहां से मिनिस्सु එනිසා ජේසුස් ස්වාමීන් වහන්සේ කියනවා ඔබ තියපු ගල ඔබ දැන් ඉවත් කරන්න. උන්වහන්සේට එක නිමේෂයකින් කියන්න තිබුණා මේ ගල මෙතනින් ඉගිලලා යන්න කියලා කිව්වනම්